ඊගෝ එක කියන්නේ ඕකනේ. මොකද්ද ඊගෝ එක කියන්නේ? ඒක ඊගෝ එක කිව්වට මාන්නේ කිව්වට ඇත්තට මේක තියෙන්නේ මොකද්ද? ඒක තියෙන්නේ මොකද්ද? අනුංග සතුට කිරීම සහ අනුංගෙනි ජීවත් වීම. ඔව්ද? හරි. එතකොට ඕගොල්ලෝ තරම් පරාර්ථකාමී ජාතිය. ඕගොල්ලෝ තරම් අතහැරපු ජාතිය තවත් ඉන්නවා. එතකොට දැන් මම අද මම කතා කරන්නේ ඇවිල්ලා මොකද්ද? ආත්මార్థකාමී. පැහැදිලි. එතකොට මේකේ ආපස්සට හැරිලා බලන්න ඕනේ ඇත්තටම ඔබ මොකද්ද? ඔගොල්ලෝ මේ සාර්ථකත්වයේ කියලා මේ දාගෙන තියෙන නිර්ණායක ටික හරිද කියලා. ඔන්න ඔය වගේ බොහොම සරල විදිහට අපි මේ කතාව තේරුම් ගත්තනම් පැහැදිලි කරගත්තනම් හරි. එතකොට අපේ ජීවිතේ බොහොම සැහැල්ලු වෙනවා. අපි මේ නිර්ණායකෙන් තමයි හැම වෙලාවෙම දේවල් බලන්නේ. මේ කරන වැඩේ මගේ ජීවිතේ කොච්චර අවුල් වෙනවද? කොච්චර අභ්‍යන්තර සාමයේ රඳාපවතිනවද නැත්නම් මේක අවුල් වෙනවද? මගේ තිබ්බ නිදහස සතුට කොච්චර නැති වෙනවද? තේරෙනවද මම මේ කියන්නේ? හරි. නෝන ඔතනින් තමයි අපි මොකද ජීවිතේ තේරුම් ගන්න ඕන පටන් ගන්න ඕනි තර. අපිට පොඩි කාලේ ඉඳලා එහෙම සාමාන්‍යයෙන් මේක මාර්ගේ යන්න නම් පරර්ථකාම වෙන්න ඕනි, අනම්ම ජීවත් වෙන්න ඕනි, ඒ වගේ දේවල්. ඒ යන්න තමයි දැන් පතාලෝ කරන්නේ. ඒක තමයි. ඉතින් එතකොට අර පොඩි කාලේ ඉඳන් දහම් පාසලේ ඉඳන් ඔක්කොම ගන්නකො මොකද්ද? අතහැරීම සහ පරාර්ථකාමී මිත්‍යාව හොඳටම ප්‍රැක්ටිස් කරනවා. අන්තිමේදී තමන්ගේ නිින්දත් අතහැරලා. නේද? සමහර සිගෙ විදියට අර ඒ ඇන්ගල් එකකින් අපි ඇත්තටම මේ අනුන් වෙනවා ජීවිතවලද? ඔය ඒ ඇන්ගල් එක වගේ නේද? ඒක සමහරවිට මට පේන්නේ generation wise කරත් දෙවක්ලු දරුවන්ට කරලා ඒ දරුවන්ට කරනවා. හැබැයි ඒක generation එකක සතුටින් ඉඳලා නැහැ. ඒ කියති හැම generation එකකම ඊළඟ generation එක වෙනුවෙන් මොකද්ද සියල්ල කැප කරලා සියල්ල අතහැරලා නේ තමන්ගේ සියල්ල අතහැරලා ඊළඟ generation එක වෙන්නේ. එතනම හරියටම හරි මොකද අපි එකක් කරගෙන ඊළඟේ ගන්නේ ළමයි ඊළඟේ. එතකොට එක generation එකක්වත් සතුටින් ඉඳලා නැහැ නේ අන්තිමේ. එතකොට පරාර්ථකාමීත්වය හොඳටම තියෙලා නේ. එතකොට අපි ඒ frame එකට දැම්මද අපි ඒකට වටිනා දුවනවා අපිට. ඒ කියන්නේ අපි වෙලා තියෙන්නේ අපි දැන් මේ සාකච්ඡාවේදීත් මේ කතා කර අපි හුඟක් දේවල් අපි එළියට ගිහිල්ලා බලන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න අපි දැන් ඒලියන් කෙනෙක් විදිහට උඩ ඉඳන් බලනවා. හරි. ඒ කියන්නේ මේ සමස්තය දිහා එහෙම නැත්නම් අපි මේ පවුල කියන එකකේ අපි රැකියාව කියන එකකේ දිහා එහෙම නැත්නම් Taman මේ කරන වැඩ දිහා එළියෙන් ඉඳන් බලනවා. මේ සමස්තය දිහා එළියෙන් ඉඳන් බැලුවම ඔයගලන්ට මොකද්ද පේන්නේ? එළියට ගිහිල්ලා බැලුවට පස්සේ ඔයගලන්ට පේන්නේ මොකක්ද? හැබැයි ඒක ඇතුලේ ඉන්නකොට ඕගොල්ලන් මොකද කරන්නේ? දැන් මොකද ඒක ඇතුලේදී ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ෆයර් ෆයිටින්. නේද? එකක් මේවා කරනවා, එක කොහොම හරි මේවා කරනවා, ඊළඟ එතකොට තව 10ක් එනවා, ඊට පස්සේ එතන අතන ගින්දර ටිකක් නිවනවා, මෙතන ටිකක් නිවනවා, ආයෙ අතන ටිකක් නිවනකොට ආයෙ මෙතනපත් වෙනවා, ආයෙ එතන නිවනවා. හරි. එතකොට සමහරට මෙහෙම කරනත් මම ඔබට කියන්නේ මේ සති දෙකක් කිසිම ප්‍රශ්නයක් විසඳන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. පැත්තකට වෙලා බලන් ඉන්න තමන්ගේ ජීවිතය කියලා. සති දෙකක් කිසිම ප්‍රශ්නයක් විසඳන්න යන්න එපා. මොකද දැන් ඕගොල්ලෝ හැමදාම ඒ කියන්නේ දැන් මෙහෙමයි මේ ප්‍රශ්න විසඳනවා කියන්නේ සමහරවිට ඕගොල්ලෝ අවදිය ඇතුළේදී නෙමෙයි මේ ප්‍රශ්න විසඳන්නේ. ඕගොල්ලෝ නිදාගෙන නිදා ගන්න බෑ. දැන් ඕගොල්ලෝ කෑමක් කනකොට ඇත්තටම ඕගොල්ලන්ට කෑමවල රස දැනෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි? කෑම කනකොට කන්නේ මොකද්ද? ප්‍රශ්නෙත් එක්ක. ප්‍රශ්නේ තමයි කන්නේ. හරි. ඊට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයෙක් ගිහලා හුරතල් කරනකොට ළමයා නෙමෙයි හුරතල් කරන්නේ ප්‍රශ්නේ හුරතල් කරනවා. ඔව් අරගෙන හිත හිතා ඒකත් එක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. පැහැදිලි. එතකොට අර අපි මේ හුඟා භෞතික දේවල් මෙහෙම තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒක ඇතුළාන්තේ අපි මොකද්ද? සතුට නැත්තම්. එතකොට අපි මේක ගැන ආයේ මොකද්ද? විවෘතව බලන්න ඕනේ. එතකොට අර අපි එළියට ගිහිල්ලා ඇවිල්ලා මේ සමස්තේ මේ තමන් දිහා මේ තමන් කරන්නේ මොකද්ද කියන එක අපි එළියට ගිහිලා බැලුවට පස්සේ තමයි ඒක පේන්නේ. අපිට සමහර දේවල් තේරෙනවා. උදාහරණ විදිහට ඕගොල්ලන් අවුරුදු 50 60 70 80 යනකොට ආ තේරෙන්න ගන්නවා. හැබැයි එතකොට වැඩක් නැහැ. හරි.
මේ නිර්වාණය තියෙන්නේ වයසට ගිහිල්ලා ලබා ගන්න දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. නිර්වාණය කියන්නේ මරණින් මත්තේ ලබා ගන්න දෙයක්ුත් නෙමෙයි. මේවා තමයි මේ සියවස් ගානක් තිස්සේ හැදිච්ච බොරු කතා. හරි. සියවස් ගානක් තිස්සේ හැදිච්ච බොරු කතා. රට දියුණු කරන එක බාර දුන්න කාටද? දියසේන කුමාරයාට. ඊළාට මොකද්ද? නිර්වාණය බාර දුන්න කාටද? මෛත්‍රී බුදුහන්. හරි. එතකොට ඒ වගේ අපි මේක මේ පස්සට කල් දාන එකක් නෙමෙයි. ඇත්තටම මේක මේ මොහොතේදී ඔබගේ ගැටලුව මොකද්ද කියලා තේරුම් අරගෙන මේ මොහොතේදී ඔබේ දුක මොකද්ද කියලා තේරුම් අරගෙන මේ මොහොතේදී ඔබගේ මනසේ තියෙන අවුල මොකද්ද කියලා තෝරගත්තනම් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ ගැටලුව විසඳගත්තනම් මොකද්ද? එතන තියෙනවා මොකද්ද? නිර්වාණය එතන තියෙනවා. මේ පස්සට දාන එකක් නෙමෙයි. අවුරුදු රිටයර් වෙලා ලබා ගන්න එකක් නෙමෙයි. මරුණාට පස්සේ ලබා ගන්න එකක් නෙමෙයි. හොඳ අතේපය හයිය හත්තිය තියෙන තරුණ කාලේ ලබා ගන්න එක. හරි. එතකොට ඒක ලබා ගන්න එක ඕගොල්ලෝ හිතන දාති මැදික් කතාවකුත් නෙමෙයි. ඒ කියන්නේ කාටවත් කරන්න බැරි ඉම්පොසිබල් එකක් නෙමෙයි. හරි. දැන් මේ කතාව වලින් හැදිලා තියෙන හැම කතාවෙම කියන්නේ මේක ගන්න බෑ, මේක හරි අමාරුයි. හරි. මේක කාටවත් කරන්න බැරි එකක්. පෙරුම් පුරන්න ඕනේ එහෙම කියලා මේක මොකද්ද? එන භයානක එකක් බවට පත් කරනවා. ගහපසල මේකද මේකනේ. ඔව්. හැබැයි ඔබ මේක බොහොම සරලව ඔබගේ මනසේ කතාව තේරුම් ගත්තා. ඔබගේ මනසේ ස්වභාවය තේරුම් ගත්තා. එතන තියෙනවා නියම. හරි. ඒක හිට ගන්න එකක් නෙමෙයි. මේ මොහොතේ ඔබගේ මනසේ තියෙන සැබෑ తත්වය. මනස වැඩ කරන විදිය තේරුම් ගත්තා නම් නිවන ලබා ගන්න පුළුවන්. මොකද ඒක අරගෙන මේ ශක්්‍යතාවය ඕගලන්ට තියෙනවා. හරි. ඒ කොහොමද ඕගලන්ට ශක්්‍යතාවය තියෙනවා කියලා කියන්නේ? මෙතන ඉන්න ඔක්කොටම වගේ ලෞකික කුසලතාවය තියෙනවද නැද්ද? මොකද ලෞකික කුසලතාවය? ඕගල සාමාන්‍යයෙන් ලෞකික විදිහට යම් කිසි දෙයක් කිරීමට හැකියාවක් තියෙනවා. යම් දේවල් ටිකක් කරන්න හැකියාවක් තියෙනවා. දක්ෂතාවයක් තියෙනවා. එතකොට එහෙම දක්ෂතාවයක් තියෙන කෙනෙකුට මොකද්ද? එතනින් එහාට කෙච්චර අමාරු නෑ. හරි. නිකම්ම අය නෙමෙයිනේ. හරි. එතකොට අර හැම වෙලාවෙදිම අර අපිට මේ සියවස් ගානක් තිස්සේ මේ හැදිච්ච කතාව. සියවස් ගානක් තිස්සේ මේ අර පරම්පරාවෙන් මේක කල් දාන එක. මේක බය කරෝනේ. මේ අමුතු මැජික් කතා ඇතුළේ මේවා හිර කරන එකෙන් තමයි ඉන්නේ. එතකොට ඇත්තම නිර්වාණ කියන්නේ ඕගොල්ලෝ මේ එදිනෙදා මේ රැකියාව කරන ගම. එදිනෙදා මේ පෞල් ජීවිතය කරන ගම. තේරුම් ගත හැකි, තේරුම් ගත යුතු එකක්. මොකද? හැබැයි දැන් මේ මම කියන නිර්වාණේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකේ අතහැරීම වෙනුවට තියෙන්නේ මොකද්ද? අල්ලාහ ගැනීම. පරාර්ථ වෙනුවට තියෙන්නේ මොකද්ද? ආත්මార్థය.